ශිෂ්‍යත්වය ගැන කතා කරනකොට මේක දෙමව්පියන්ගේ විභාගයක් කියලා සමත්තාවත් පැත්තකින් අදහස් පළ වෙනවා. දිනවන පත්‍රයේ වාර්තා කරන මෙන්න මෙහෙම දෙයක් පොඩි කතා බහක් අරන් එනවා. කෙළණ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කරුණාකරන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරුණ රංජේ විරසිංහ මහත්මයාත් එක්ක තමයි මේ කතිකාව යන්නේ. ශිෂ්‍යත්වය අසමත් කියන්නේ ජීවිතය අසමත් වීම නෙමෙයි. ඒක හොඳින්ම මතක තියාගන්න ඕනේ. දරුවොත් දෙමව්පියොත් කියන මේ කාණ්ඩ දෙකම ශිෂ්‍යත්ව විභාගය කියන්නේ කුඩා කඩේමක් විතරයි. තරඟවලින් අධ්‍යාපන ගුණාත්මක වෙනස් කරන්න බෑ. ශිෂ්‍යත්වයේ දරුවන්ගේ විභාගයට වඩා අම්මලාගේ විභාගයක් පාටපත් වෙලා කියලා තුමා කියනවා. විභාගයෙන් ජයග්‍රහකෙකු වුණත් දරුවා ලෙඩෙක් වුණොත් අම්මේ තාත්තේ වැඩක් වෙන්නේ නැහැ. විවේක සිතක් නැතුව යන්ත්‍ර වගේ රොබෝලා වගේ දරුවන් බිහි කරන එක අපි අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ කියලායි එතුමා අදහස් පළ කරමින් කියා සිටින්නේ. වැස්සට චුට්ටක් තෙමෙන්න පුංචි දරුවෝ හරි ආසයි. අවුවට ටිකක් යන්න පුංචි දරුවෝ හරි ආසයි. සුළඟ විඳින්න සබාදාමත් එක්ක ජීවත් වෙන්න පුංචි දරුවෝ හරි ආසයි. ඒගොල්ලන්ට මේ හැම දෙයක්ම අහිමි කරලා නම් මේ වගේ විභාගයක් පැවැත්වෙන්න එතන ප්‍රශ්නයක් තියෙන නිසා හැමදේම සමබරව විඳින්න ලෝකය දකින්න ආදරණීය අම්මේ තාත්තේ අපි දරුවන්ට අවකාශය ලබා දෙමු. සහ දරුවෝ ෆේල් වුණා නම් ඒ දරුවාව පීඩාවට පත් කරන්න එපා. මොකද එයාගේ ලෙවල් එක වෙනම එකක් වෙන්න පුළුවන්. එයා යන්නේ ජීවිතේ වෙනස් පාරක වෙන්න පුළුවන්. ඇල්බර්ට් අයින්ස්ටයින් කෙනෙක් වෙන්න පුළුවන් දවසක ඔබේ දරුවා. එහෙම නැත්නම් ගැලීලියෝ ගැලිලි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ශිෂ්‍යත්වයේ පාස් වීම ෆේල් වීම ජීවිතේ ප්‍රබල සාධකයක් වෙන්නේ නැහැ. දරුවෝ ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා එළි වෙන එකන් එළිය තියපු අම්මලා තාත්තලා ගැනත් අපිට වාර්තා වෙලා තියෙනවා. සමහර අවස්ථාවල තාමත් කේදණියයි. එහෙම තත්වයකට අපි යනවා නම්